ආයිබෝවන් කියා පිළිගන්නවා චතුර SLMT වෙතින් අද ඔබට කියා දෙන වීඩියෝ එක තමයි ටෙක්නිකල් ෆීල්ඩ් එකේ ඉන්න සියලුම දෙනාට මේක වැදගත් වෙනවා ටෙක්නිකල් ෆීල්ඩ් එකට එන්න බලාපොරොත්තු වෙන අයටත් ගොඩාක් වැදගත් වෙනවා වැදගත් වෙන දේ තමයි මම අද කියලා දෙන්නේ දැන් මම අද මේ මගේ වැඩ ටික අවසන් කරලා තියෙන්නේ ඔයි මම අද කරපු වැඩ කරපු තැන තියෙන මගේ ආයුධ ටික තමයි ඔයි ඔක්කොම තියෙන්නේ අද පාවිච්චි කරපු ටික. ඒ පාවිච්චි නොකරපු ටිකයි ඔක්කොම ටූල්ස් ටික ඔහම තියෙන්නේ. දැන් මගේ ටයිම් එක හරි. දැන් මට යන්න ඕන. පියම 8යි 5යි කියමු. 5ට විනාඩි 10ක් 15යි තියෙන්නේ. දැන් මට ඉක්මනට යන්න ඕන නැත්තම් බස් එක පරක්කු වෙනවා මොකද්ද කරන්නේ උඩඩ බඩ ගාලා ටෝයිස් ටික ඔක්කොම එහෙම මෙහෙම දාගත්ත දාලා පිළිවලක් නැහැ ඔක්කොම ওই ටික දැම්මා බොක්ස් පරාල ටිකත් එහෙට මෙහෙට දාගත්ත ටෝල් ටික දාගත්ත ටෝල් බොක්ස් එකේ තියෙන අඩු පාවර ටිකත් ඔබා ගත්තා හරිද දැන් ওই වැඩි නෑනේ ඉතට එකඟව හරි නෑ ටෙක්නිකල් ෆීල්ඩ් එකේ ඉන්න ඕනම කෙනෙක්ට මේක හරියන්නේම නැති වැඩක් තමයි මේක කරන්න එපා මේ වැඩේ. මොකද දන්නවද ඔබ ටෙක්නිකල් ෆීල්ඩ් එකේ ඉන්නවා නම් මේ ආයුධ වලින් තමයි ඔබ හම්බ කරන් කන්නේ ඔබගේ ආයුධ වෙන්නත් පුළුවන් ආයතනක වෙන්නත් පුළුවන්. ඒක මුල ඉඳලම ඔබ පුරුදු වෙන්න ඕන මේක පරිස්සමෙන් පරිහරණය කරන්න. මොකද දන්නවද දැන් අපි ඔය බොක්ස් මැසෙට් එකේ ඔක්කොම බොක්ස් පැනට් එක ගන්න නැහැ එලියට එක කෑල්ල එන ගන්න රචට් එක ගන්නේ අවශ්‍ය ටික ගත්තා ඒ ටික වහලා තිබ්බා. ඒක ටූල් බොක්ස් එක ගත්තොත් එම් රූල් බොක්ස් එක ඔක්කොම අරලා දාන්න ඕනේ නැහැ අවශ්‍ය යතුර මොකද්ද ටූල් එක ගත්තා වහලා තිබ්බා. එතකොට ඔබට තවත් මේක ලේසි වෙනවා. එතකොට ආයුධ ටික අවශ්‍ය විදියට එලියට එන්නේ නැහනේ. අවශ්‍ය ටික විතරයි දැන් මම පාවිච්චි කරපු ටූල් ටික විතරක් තමයි එළිය දින අනිත් ඒවට එතකොට කිසිම ජරාව ගෑවෙන්නේ නැහැ හානියක් වෙන්නේ නැහැ. ඒක හන්ද ඔන්න දැන් මම පාවිච්චි කරපු ටූල් ටික ඔය ටික මොකක්ද කරන්න ඕනේ? ඔය ටික ඉස්සර වෙලා හොඳට දිගෑල්ලක් අරගෙන සියලුම දේ හොඳට පිහදා ගන්නවා. බොක්ස් පැන කෑල්ල ඕන බොක්ස් පැන කෑල්ල ඇතුලේ පිට ඔක්කොම පිහදාගෙන ඒවා පිළිවලකට තියා ගන්න ඕනේ. දැන් යතුරක් වුණත් යතුර පාවිච්චි කරපු යතුරු කියන යතුරේ රින්ච් එක පැත්ත එතකොට ඕපන් රින්ච් එක පැත්ත ඇතුලේ අර තියෙනවා ඒ දූවිලි තියෙනවා. ඊට පස්සේ ඕපන් පැත්ත ඒ වගේ අතුර ටික ඔක්කොම හැමදේම පිරිසිදුව දාගෙන අනිත් එක තමයි පැය 8ක් වැඩ කරනවා නම් පැය 8 අපි ඒක හරියට බැලන්ස් කර ගන්නවා. අපි ඒ වැඩේ වැඩ කරලි වල විනාඩි 10ක් 5ක් පලක්ු නැයි කියලා මේ ඒ විදිහට කරන්න එපා. ටෝල් ටික තමන් පාවිච්චි කරන ටෝල් ටික තමන් හම්බ කරන් කරන ටෝල් ටිකනේ. ඒකන්ද ඒක පිළිවෙලකට පාවිච්චි කරනවා නම් ඒක ගොඩක් තමන්ටත් ත්‍යා දෙනවා. කියන්නේ අනුන්ගේ ටෝල් එකක් වුණත් ඒක හරියට පරිහරණය කරලා ගිහින් දෙනකොට ඒ මනුස්සයත් පෑහීමකට පත් වෙන සෑහීමකට පත් වෙලා ඉවරලා ඊළඟ දවසේ ටූල් එකක් ඉල්ල ගන්න පුළුවන්. අපි ඒක පුරුදු වෙන්න ඕන මුල ඉඳලම. දැන් මේ බොක්ස් පැන සෙට් එකක් ගත්තොත් එහෙම අපි ඊළඟ දවසේ අපිට පාවිච්චි කරන්න පුළුවන් විදියට බොක්ස් පැන සෙට් එකේ නම්බර් ටික උඩට එන විදියට අපිට මේ ලස්සනට අඩු කර ගන්න පුළුවන් නම්බර් ටික උඩට. එතකොට අපිට අවශ්‍ය ගෑල් මොකද නම්බරේ උඩට පේන දින ටක් ගාලා ගත්තා අපි ඊළඟ දවසේ වැඩේ කරා ලේසි අපිට. නැත්තම් බොක්ස් මැල කැල්ල කැල්ල දැද බලන්න ඕන මේක 10ද මේක 12ද මේක 15ද කියලා. ඒක ඒ විදිහට පිළිවෙලකට පිහි දාලා තිබ්බට පස්සේ දූවිලි ටික පිහි දාලා ඒක දකින කෙනාටත් හරි හිතට සැටිස්. ඔය ආයතනක වැඩ කරනකොට ඒක ගොඩක් ඒක කෙරෙන්න ඕන. නැත්තම් ඉතින් එහෙම නැතුණාම ඒ දකින කෙනා වුණත් කියන්නේ අර කියන්නේ පැහැදීමක් ඇති වෙන්නේ නැහැනේ. ඒක නිසා පිළිවෙලකට තමන් පාවිච්චි කරන ටූල් ටික හරියට පිළිවෙලකට පාවිච්චි කරන ඒ මනුස්සයට කවදාකවත් වරදින්නේ නැහැ. හරියට මනුස්සයට යාදෙන ටූල් ටිකට මේ ගෞරවයක් කරන්න ඕන. අපි හම්බ කරගෙන කන්නේ ඒකෙන්. අනිත් ඒ තමන් පාවිච්චි කරන ටූල් බොක්ස් එක නම් ඒකේ ටූල් ටික පිළිවෙලකට ලස්සනට පාවිච්චි කරන්න ඕන. අනිත් අපි ඒ ක්‍රමයට හුරු වුණා නම් මුල ඉඳලා ඕනම ටෙක්නීසියන් කෙනෙක්ට ඒක දිගටම හුරු වෙනවා. ඒක තමයි මම ඔබට කිව්වේ අර ටෙක්නිකල් ෆීල්ඩ් එකට මුලින් සම්බන්ධ වෙන්න ඉන්න කට්ටියත් මේක ගොඩක් වැදගත් වෙනවා. එතකොට ඒ අය වුණත් ඒක මේ පිළිවෙලට කරන්න පුරුදු වෙනවා.
ඒක කවුරුවක් ඇඟිල්ලි ඇන ඇන කියන්න ඕන නෑ. තමන් ඒක පුරුදු වුණාම තමන් ඒක හරියටම වැඩේ කරනවා. හරියට ඒකන ටූල් බොක්ස් එකේ වුණත් අවශ්‍ය ටූල් ටික විතරයි එළියට ගන්න, ඔක්කොම එළියට අදලා දාගන්න. එතකොට යාට ටයිම් එක තියෙනවා. මේ ඒක පාවිච්චි කරපු ටූල් ටික විතරක් පිහදාලා සුත් අයින් කරගන්න. ඒක මුල ඉඳලම හුරු වෙන්න ඕන. හුරු වුණ නැතුණත් හුරු කරගන්න පුළුවන්. ලේසි. අනිත් එක තමයි දැන් අපි මේ මැනිෆෝල් ගේජ් එක ගත්තාම මැනිෆෝල් ගේජ් එක ගොඩක් කට්ටේ කරන්නේ මැනිෆෝල් ගේජ් එකක මේ හෝස් එකේ අනිත් පැත්තේ අමුල්ල තියන්න ඔය දිගට දාලා තියෙනවා. ඊට පස්සේ අර බීම ගෑවෙන වැලි ඇතුළට යන හෝස් එක ඇතුළට ඒ වෙතින් හෝස් එක ඇතුළට ගියාට පස්සේ ඔක වැලිත් එක්කම ඊට පස්සේ චාර්ජින් පොට් එක අමුණුවාම ඊට පස්සේ වැලි ටික යනවා සිස්ටම් එක ඇතුළට. ඊට පස්සේ ලෙඩේ හොයාගන්න බෑ මොකද්ද කියලා. ඒක හන්ද ඒ චාර්ජින් මේ හෝස් එක අනිවාර්යෙන් ඒකේ අනිත් පැත්තට සවි කරලා තියන්න ඕනේ. ඒකට ඇතුළට ඩස්ට් නොයන විදියට ඒ මැනිෆෝල්ඩ් ගේජ් එකත් අනිවාර්යෙන් ඒක කරෙන්න ඕනේ. ඒ වගේ හැම ටූල් එකම පරිහරණය කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. ඊළඟ කාරණේ තමයි අපි දැන් මේ වැඩේ ඉවර කරපු තැන. දැන් මෙතන අපි ටූල් ටික පිහදාගත්ත ටූල් ටික ඔක්කොම හරි. ඊළඟට කළ යුතු කාරණේ තමයි ඔබ වැඩ කරපු තැන. දැන් මම මේ වැඩ කරපු තැන පරණ රෙදි කෑලි තියෙන ඔයිල් වැටිච්චා. එතකොට පරණ ටේප් කෑලි අර මේ ඔක්කොම තියෙනුනේ. ඒ තියෙන දූවිලි තියෙන වැටිච්ච ඒ ඔක්කොම සුද්ධ පවිත්‍ර කරගෙන පිහිදාගෙන ක්ලියර් කරගන්නවා. දැන් මම මෙතන ක්ලියර් කරගත්තා. දැන් බලන්න මෙතන පොඩි කුණු කැල්ලක්වත් නැහැ, වැලිත් නැහැ. වැඩ කරාද කියලාවත් පේන්නේ නැහනේ. දැන් ඔබට මේ වැඩේ බාර දීපු ආයතන ප්‍රධානියා හෝ වැඩේ බාර දීපු කෙනා ආවොත් මෙතෙන්ට ඔබ වැඩ කරපු තැන කොතනද කියලා හොයාගන්නත් බැරි තත්ත්වෙට ඔබ ඒක පිරිසිදු කරලා වැඩේ ක්ලියර් කරලා තියෙනවා. දැන් බලන්න ඔබ මේ ටූල් ටික වුණත් ඔබ හරියට පිළිවෙල ටිකට හදාගත්තා වගේම මෙතනත් මේ විදියට මේ ක්ලියර් කරගත්තාම ඔබට කොච්චර ප්‍රශංසාවක් ඇති වෙනවද බලන්න. ඒ වගේම තමයි ඔබ මේ විදියට හුරු වුණොත් ඔබට ඔබගේ ඉදිරි ජීවිතයට ගොඩක් වටිනවා. හැම දෙයක්ම පිළිවෙලට කරන්න පුරුදු වෙනවනේ. ඒ වගේම මම මේක වීඩියෝ එක බලන සියලුම ටෙක්නිකල් ෆීල්ඩ් එකේ ඉන්න සමාජිකයන්ගෙන් ඉල්ලනවා. ඒ වගේම ටෙක්නිකල් ෆීල්ඩ් එකට එන්න ඉන්න බලාපොරොත්තු ඉන්න සමාජිකයන්ගෙන් ඉල්ලන බගාපත්ත මේකට හුරු වෙන්න කියලා මුල ඉඳලම. හුරු වුණාට පස්සේ ඒක ඔබට ගොඩාක් වටිනවා. එසේනම් ඔබ මේ වීඩියෝ එකේ යම්කිසි දැනීමක් හෝ හෙට ඉඳලා මේ විදියට හුරු වෙනවයි කියලා අදහස් කරගත්ත නම් මේක ඔබට වගේම තව කෙනෙක්ට යම්කිසි වැටහීමක් ලබා ගැනීමට මේ වීඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් නම් මේ වීඩියෝ එක ප්ලීස් ෂෙයා කරන මෙන් ඔබගෙන් ඉල්ලමින් ඔබ මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දෙන ගමන්ම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන මෙන් ඉල්ලමින් මෙවන් වූ ආදර්ශමත් වන වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු අදට ඔබෙන් සමුගන්වා ඔබ සැමට සුබම සුබ දවසක්. ආයුබෝවන් චතුර SLMT. Thank you.